අයිබෝන් ඔබ ඉන්නේ MCQ අංක 42 2020 පේපර එකේ අපි MCQ සුපිරිය වැඩි පිළිවෙලත්තේ පාස් පේපර් සාකච්ඡා කිරීමේ MCQ එක 42 වෙනි එකත් එක්ක පොඩි ගාණක් වාත ප්‍රතිරෝධය සම්බන්ධයෙන් තියෙන්නේ ඒක තමයි චූටි දැනුමක් වාසුතු තියෙනවා වාත ප්‍රතිරෝධයේ ප්‍රවේගය මත රඳා පවතින බව දැනගන්න හරි ඒක දන්නම මට මේ ගාණ කරන්න පුළුවන් අපි යන් ගානට කියවන ගාන පැරෂුට් කරුවෙක් කාලේ T සමනේ බිඳුවේදී හෙලිකොප්ටරෙන් පිටතට පැමිණේ. යම් වේලාවකට පසු ඔහුගේ පැරෂුටේ විවෘත කර ගන්න අතර ඉන්පසු පොළොවට ළඟාවේ පහසදාන ප්‍රස්තාරතෙන් පැරෂුට් ගලේ ප්‍රවේගයේ සිය සංරචක විචලනයේ කාලය සමග කොහොමද හැදින්වු නිරූපණය කරන්න. මේක බලන්න. මෙන්න දිනා ප්ලේන් එක. හෙලිකොප්ටරේ කියන්නේ. හෙලිකොප්ටරේ හැමදේම දින්නේ. හෙලිකොප්ටරයක් නේ. බහුතරේ දිග ඇරෙනවා. ඊතර මේ පයින්නවා ටික දුරක් එහෙම යනවා ප්‍රවේගය වෙනවා. ඒ ටික දුර යන්නේ කොහොමද? ඒ ටික දුර යන්නේ ගුරුත්වත්වරණයෙන් ඈ. ඒ ටික දුර යන්නේ ගුරුත්වත්වරණයෙන් g 10 m². ඒ ටික යන්නේ ගුරුත්වත්වරණයෙන්. ගිහිල්ලා යම් අවස්ථාවකදී මොකද කරන්නේ මෙයා? මේ පැරෂුට් එක දිග ඇරෙනවා. දැන් මෙයා මත ඉස්සෙල්ලා තියෙන එකම බලය මොකද්ද? පල්ලෙහාට mg. ඒ අනුව යාගේ බර ගුරුත්වත්වරණයක් විදිහට පළවෙනි ක්‍රියා කරනවා. ඒතර යාගේ ත්වරණය ගුරුත්වත්වරණය. පළවෙනි කොටසදී එහෙනම් මෙයාගේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් නෝට අඳින දේල් තියෙන්නේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ මුල් ටිකමක් වෙන්නොත්ද ආසන්න වශයෙන් රේඛාවක් වෙන්නවා ඒ රේඛාව මෙහෙට මෙහෙට අනත වෙලා තියෙන විදිහයි කුමර රේඛා ආකාරයක් වෙන්න ඕනේ ඇයි ඒ චූටි දුරක් මෙයා පැරෂුටේ නැතු යනවා අනිවාර්යෙන් හරි චූටි දුරක් අනිවාර්යයෙන් පැරෂුටේ නැතු යනවා ඊට පස්සේ පැරෂුටේ දිග ගන්නවා පැරෂුටේ දිග ඇරියාම මෙයා මත පස්සට බලයක් ඇති වෙනවා F මේ මොකද්ද මේ බලය වාත ප්‍රතිරෝධී බලය දැන් කවුරුනේ හයි ඉතින් මෙයා මිනිස්සෙක්නේ ඉතින් එයාගේ මත වාත ප්‍රතිරෝධී බලය තියෙනවා ඔය එයාගේ මත වාත ප්‍රතිරෝධී බලයක් තියෙනවා නමුත් මීට සාපේක්ෂව මේ බලේ නොසලකා හැරිය හැකි තරම් කොඩයි පැහැදිලි එහෙනම් මේ වක්‍රේ මේක ආසන වශයෙන් ඉරක් හරි හැබැයි මෙතනදී අහා මේක ආසන වශයෙන් අපිට මේක නොසලකා හැරෙන්න බෑ මේක ලොකු වාත ප්‍රතිරෝධයක් ලොකු පැරෂුට් එකක් මත වාත ප්‍රතිරෝධී බලයක් අහ මේ පැරෂුට් එකක් මත තියෙන මේ වාත ප්‍රතිරෝධී බලය අපි දන්නවා වාත ප්‍රතිරෝධී බලය වාත ප්‍රතිරෝධී බලය ප්‍රවේගයෙන් මත රඳා පවතී. එහෙත් වාත ප්‍රතිරෝධී බලය ප්‍රවේගය වැඩි වෙනකොට වාත ප්‍රතිරෝධී බලය වැඩි වෙනවා. ප්‍රවේගය අඩු වෙනකොට වාත ප්‍රතිරෝධී බලය අඩු වෙනවා. මෙන්න මේක වා දැන සිටිය යුතු කරුණක්. ප්‍රවේගය වැඩි වෙනකොට වාත ප්‍රතිරෝධී බලය වැඩි වෙනවා. ප්‍රවේගය අඩු වෙනකොට වාත ප්‍රතිරෝධී බලය අඩු වෙනවා. එතකොට මේකෙත් මේ ප්‍රවේගය වැඩි වෙනවා. දැන් මෙයාගේ මෙහෙම ඇවිල්ලා ඔන්න එකපාරට දැන් ටික ටික කරන ප්‍රවේගය ලොකු වගේ කරනවා. ඇවිල්ලා තාරනවා. පැරෂුට් එක තාරපු ගමන් මෙයාගේ පස්සට වාත ප්‍රතිරෝධී බලයක් ඇද්දිනවා. දැන් මෙයාගේ බර තියෙනවා mg. ඉස්සෙල්ල වාත ප්‍රතිරෝධී බලය චූටි එක නොසලකා හැරියාගේ ඇද්දිබ්බේ. දැන් ලොකු වාත ප්‍රතිරෝධී බලයක් ඇද්දිනවා. දැන් මොකද වෙන්නේ? පල්ලෙහාට දින සපල බලය අඩු වෙනවා. පල්ලෙහාට දින සපල බලය අඩු වෙනවා. ඇයි මේ mg වලට F ලොකු වගේක් නේ. අයි වා පල්ලෙහාට දින වාත ප්‍රතිරෝධී බලය අඩු වෙනවා. ඒතර පස්සට සම්ප්‍රේක්ෂක ඇති වෙනවා. පළවෙනි වාත ප්‍රතිරෝධී බලය අඩු වෙනවා. එතකොට වාත සෝරි පල්ලෙහාට දින සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා. එනි මෙහෙර වාත ප්‍රතිරෝධී බලය වැඩි නිසා මෙයා මෙහෙට පල්ලෙහාට දින සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා. සම්ප්‍රයුක්ත බලය මොකද පල්ලෙහාට දින? පල්ලෙහාට සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ F1 නම් ඒක අපි mg ඍණ F නේ. ආ දැන් මොකද වෙන්නේ? F ලොකු වගයක්. ඒක නිසා මේ F1 කියන එක චූටි. හැවත් පල්ලෙහාට දින සම්ප්‍රයුක්ත බලය පොඩි. ඉස්සල්ලාට වඩා පල්ලෙහාට තියෙන සම්ප්‍රයුක්ත බලය අඩුයි. ඉස්සල්ලාට වඩා හෙවත් මේ අවස්ථාවට වඩා දැන් සම්ප්‍රයුක්ත බලය අඩුයි. සම්ප්‍රයුක්ත බලය අඩුයි කියලා කියන්නේ සම්ප්‍රයුක්ත බලය අනුලෝම සමානුපාතයේ කාට ත්වරණයට F = ma. සම්ප්‍රයුක්ත බලය නෙමෙයි දෙන්නේ සම්ප්‍රයුක්ත බලය අනුලෝම සමානුපාතයේ ත්වරණයට. සම්ප්‍රයුක්ත බලය
අඩුවන නිසා ත්වරණය අඩු වෙනවා. හැවත් පල්ලෙහාට තියෙන ත්වරණය අඩු වෙනවා. එහෙනම් මේ වස්තුව මෙහෙම ගිහිල්ලා ත්වරණය ටික ටික අඩු වෙනවනේ. මෙන්න මේ වක්‍රාකාරයක් වෙන්න ඕනේ. මුල් ටික පොඩ්ඩක් රේඛාවක් ඊට පස්සේ වක්‍රයක්. ඇයි ඒ? ත්වරණය අඩු වෙනවා. ත්වරණය අඩු වෙනවා කියන්නේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වෙනවා මේ. තීටා. ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වෙනවා. තීටා. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? x අක්ෂයේ ධන දිශාව සම සාධන කෝණය tan නගේ. x අක්ෂයේ ධන දිශාව සම සාධන කෝණය tan නගේ. ටික ටික අඩු වෙනවා. ප්‍රවේගය ටික ටික අඩු වෙනවා. Sorry, ත්වරණය ටික ටික අඩු වෙනවා. ත්වරණය ටික අඩු වෙනවා කියන්නේ මේ ප්‍රවේගකාල ප්‍රස්ථාර අනුක්‍රමණය ටික ටික අඩු වෙනවා. හරි? අඩු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් ප්‍රවේගය අඩු වෙනවා. ඇයි ඒ? පල්ලෙහා පස්තර දැන් සම්ප්‍රයුක්ත බලයක් තියෙනවනේ. තවදුරටත් ප්‍රවේගය අඩු වෙනවා. තවදුරටත් ප්‍රවේගය අඩු වෙනවා. හරි? පස්තර තියෙන බලයෙන්ද තවදුරටත් මෙයාගේ ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ ප්‍රස්ථාරය මෙහෙට හැරෙන්න ඕනේ. දැන් ওই ප්‍රස්ථාර පහම මෙහෙට හැරිලා තියෙනවා. හරි, ප්‍රවේගය අඩු නිසා ප්‍රස්ථාර පහම මෙහෙට හැරිලා තියෙනවා. ප්‍රස්ථාර පහම මෙහෙට හැරිලා දිනවා. හැබැයි එතන රේඛාවක්ද අඩුවන, ඒ කියන්නේ ප්‍රවේගය අඩුීමේ ශීඝ්‍රතාව ටික ටික අඩු වෙනවද? ප්‍රවේගය අඩුීමේ ශීඝ්‍රතාව ටික ටික වැඩි වෙනවද? ඒ මොකද්ද මං ඒ කිව්වේ? මේ බලන්න. මේ ප්‍රස්ථාරයේ ඉතුරු කොටස මෙහෙම වෙන්න පුළුවන්. ප්‍රවේගකාල ප්‍රස්ථාරය. මේ මොකද වෙලා තියෙන්නේ? ප්‍රවේගය අඩු වෙනවනේ. ප්‍රවේගය අඩු වෙනවා, අඩු වෙන ශීඝ්‍රතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. අඩු වෙන අඩු වෙන අඩු වෙන අඩු වෙන අඩු වෙන යනවා. ඉක්මනට බිඳුව වෙනවා. දැන් මේක ගත්තොත් මෙහෙම අඩු වුණොත් ඊළඟ කොටස. ප්‍රවේගය මේකෙත් අඩු වෙනවා, මේකෙත් අඩු වෙනවා, මේකෙත් අඩු වෙනවා ප්‍රවේගය. මේකේ අඩු වෙන ශීඝ්‍රතාව ටික ටික අඩු වෙනවා. මුලින් හයියෙන් අඩු වෙලා ප්‍රවේගය, පස්සේ හිමින් 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 අඩු වෙනවා. දැන් ඔබ දැකලා තියෙන්නේ අරු ඇවිල්ලා හිමීට මෙහෙම බහැලා 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 හිමීට ප්‍රවේගය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා හිමීරෙනවටද, නැත්නම් එක පාට ලොකු මන්දරයක මේ බ්‍රේක් ගහගෙනවටද? එහෙම දැකලා තියෙනවද? ඌ අර දැන් අර එනකොට කෙල්ලගෙනවා වගේ පේනවා. ඇවිල්ලා තව බ්‍රේක් ගහගෙන අර කාර්යයක් ඇවිල්ලා මේ බ්‍රේක් ගහගෙන ගිහින් නවත්තනවා වගේ දුව පේන්නේ. දැන් ඌ ඇවිල්ලා මෙහෙම එනකොට ඔබ ප්‍රෂුට් කරුවේ වීඩියෝ කරේ මම කර දැකලා තිනකොට ඌ වේගෙන් උල්ලු උඩේ වේගෙන් ඇවිල්ලා බ්‍රේක් ගහගෙන ඇවිල්ලා මෙහෙම නිකම් නවත්ත ගන්න බැරි ඔන්න මෙන්න වගේ නවත්තනවාද? මේ දින් එහෙම නැහැ තිල්ලක්නේ. මේක දින් මොකද්ද? ඌ ඇවිල්ලා අර ආවට තොරා හිමින් 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 නොදැනුවත්ව වැඩනවා දැකලා තියෙන්නේ. නැත්නම් ඌ බ්‍රේක් ගහගෙන වැඩනවාද? ඌ නොදැනුවත්ව වැඩ වෙනවා. නේද? උත්තරේ මේක. මම පැහැදිලි කිරීම කරන්නම් ගණිතේ. මේ බලන්න. දැන් මෙයා පල්ලෙහාට එනවා. හරිද? පල්ලෙහාට මම මෙහෙම කියන්නම්කෝ. ඔයා හිතන්න දැන් මන්දනේට මොකද වෙන්නේ කියලා ඔයාලට හොයන්න ඕන. මේකට නේ මන්දනේ මේ. මේ මන්දනේ දින් මේ ප්‍රස්ථාර අනුක්‍රමණය කියලා මන්දනේ. බෑවුම කියන මන්දනේ. මන්දරේ මොකද වෙන්නේ කියලා හොයාගන්න ඕන. ආ මන්දරේ මොකද්ද වෙන්න ඕන කියලා හොයාගන්න නම් මන්දනේ කියලා කියන්නේ පල්ලෙහාට දින මන්දනේ කියලා කියන්නේ පල්ලෙහාට තියෙන ඍණතරණය. පල්ලෙහාට තියෙන ඍණතරණය කියලා කියන්නේ උඩට තියෙන තරණය. පැහැදිලි මං කියන්නේ? මට ඕනේ මන්දනේ ගැන හොයන්න. මන්දනය මන්දනේ මොකද වෙන්නේ කියලා මට හොයාගන්න ඕන. මන්දනේ ටික ටික වැඩි වෙනවා නම් මේ ප්‍රස්ථාරය, මන්දනේ අඩු වෙනවා නම් මේ ප්‍රස්ථාරය. දැන් මන් දන්නේ නැහැ මන්දනේට මොකද වෙන්නේ කියලා. මට ඕනේ මන්දනේ මොකද වෙන්නේ කියලා හොයන්න. ඒවත් පහළට තියෙන මන්දනේ මොකද වෙන්නේ කියලා මට හොයාගන්න. පල්ලෙහාට තියෙන මන්දනේට මොකද වෙන්නේ කියලා හොයන්න නම් පල්ලෙහාට තියෙන මන්දනේ කියලා කියන්නේ පල්ලෙහාට තියෙන ඍණතරණය. ඒ මන්දනේ කියන්නේ ඍණතරණයනේ. පල්ලෙහාට ඍණතරණය කියන්නේ ඉහළට තරණය නේද? එහෙනම් ඔයා ඉහළට තරණය හෙවුවනම් හරි. ඉහළට තරණය කියන්නේ පහළට මන්දනේම තමයි. හරි, බලනවා ඉහළට තරණයට මොකද වෙන්නේ කියලා. ඉහළට තරණය ටිකට මොකද වෙන්නේ? අඩු වෙනව නේද? ඇයි? ඉහළට තියෙන බලය අඩු වෙනවා. ඇයි? ප්‍රවේගය අඩු වෙනකොට ඉහළට තියෙන බලය අඩු වෙනවා. මේ වස්තුව මත මේ ඉන්නේ මිනිහයි පැරෂුට් එකයි. මිනිහයි පැරෂුට් එක සමගිය. පල්ලෙහාට තියෙන mg, ඉහළට තියෙන f. වාත ප්‍රතිරෝධී බලය. මේ වාත ප්‍රතිරෝධී බලය ටිකට මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ඉහළට තියෙන බලය අඩු වෙනවා. ඉහළට තියෙන සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා. ඉහළට තියෙන සම්ප්‍රයුක්ත බල අඩු වෙන නිසා ඉහළට තියෙන ත්වරණය අඩු වෙනවා. ඉහළට තියෙන ත්වරණය අඩු වෙනවා කියන්නේ පහළට තියෙන මන්දනේ අඩු වෙනවා. පහළට තියෙන මන්දනේ අඩු වෙනවා කියලා කියන්නේ මේ ප්‍රස්ථාරයේ බෑවුම අඩු වෙනවා. මේ දින ප්‍රස්ථාරයේ බෑවුම අඩු වෙලා. පැහැදිලි නේද? හරි. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න පැහැදිලිද මම කියපු දේ කියලා. හරි. මේමයි සිද්ධිය. දැන් ඉස්සර පළවෙනි කොටස වලට පැහැදිලි කොහොමද? මේ ටික කොහොමද මන්දරෙන් ආවේ කියන එක පැහැදිලි. මුලින් මූණ නිදහසේ වැටෙනවා. එතකොට ඒකාකාර ත්වරණයක් තියෙන. ඒකින්ද පොඩ්ඩක් නිකන් රේඛාවක් වගේ. පස්සේ
මෙයාගේ මේ බලයක් ඇති නිසා බ්‍රේක් ගහගෙන යනවා. හරි. ඒ බ්‍රේක් පාර ටික ටික අඩු වෙනවා. හරි. හරි බ්‍රේක් පාර ටික අඩු තොරණ ටික ටික අඩු වෙලා යනවා. අවසානයේ ඒ පල්ලෙහාට තියෙන තොරණ ටික ටික දැන් මෙයා මෙහෙට ආවම මේ බලය හරිද? ඒතර මන්දනේ වේගෙන යනවා මේ වස්තුව තොරණේ අඩු පලෙන් ටික තොරණේ අඩු වේගෙන යනවා. හරි. හැවත් ප්‍රවේග වස්තර අනුක්‍රම අඩු වේගෙන යනවා. ඒක හරිනේ. ඒක තේරෙනවා. ඊට පස්සේ ඊළඟ කොටසේ තමයි පැහැදිලි කිරීම අපහසු. තේරෙන්නේ නැත්තේ. ඊළඟ කොටසේ වෙන්නේ අඩුවීමක් හේවත් ප්‍රවේග අඩුවීමක් හේවත් මන්දනයක්නේ. මන්දනයක් තමයි වෙන්නේ. පල්ලෙහාට මන්දනයක් වෙන්නේ. ඒ පල්ලෙහාට මන්දනය අඩු වෙන මන්දනයක් නම් ආවට මේ ප්‍රස්තාර ලැබෙන්නේ. පල්ලෙහාට මන්දනය වැඩි වෙන ප්‍රස්තාර එකක් නම් මේකම ලැබෙන්නේ. ඔයා බලනෝනේ පල්ලෙහාට මන්දනය මොකද වෙන්නේ කියලා. පල්ලෙහාට මන්දනය කියලා කියන්නේ ඉහළට ත්වරණයනේ. පල්ලෙහාට මන්දනය කියන්නේ ඉහළට ත්වරණය. එහෙනම් ඉහළට ත්වරණය ටික ටික අඩු වෙනවා නම් බලන්න ඉහළට ත්වරණය මොකද වෙන්නේ කියලා. ඉහළට ත්වරණය වහන්න පුළුවන් ඉහළට බලය හෙව්වොත්. ටික 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 ප්‍රවේගය අඩු වෙන නිසා ඉහළට තියෙන වාත ප්‍රතිරෝධී බලය අඩු වෙනවා. ඒතර ඉහළට තියෙන සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා. ඉහළට තියෙන සම්ප්‍රයුක්ත බලය අඩු වෙන නිසා ඉහළට තියෙන ත්වරණය අඩු වෙනවා. ඉහළට තියෙන ත්වරණය අඩු වෙනවා කියන්නේ පහළට තියෙන මන්දනය අඩු වෙනවා. පහළට තියෙන මන්දනය අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රස්ථාරයේ මේ මන්දනය අඩු වීම අනුක්‍රම අඩු වීම. ප්‍රස්ථාරයේ මේක. එහෙනම් ප්‍රස්ථාරය එන්න ඕනේ. මෙහෙම ඇවිල්ලා මේ ප්‍රස්ථාරේ. ඔහොම එන ප්‍රස්ථාරයක්. මේක මෙහෙම. ඔහොම එන ප්‍රස්ථාරය. එන ප්‍රස්ථාර උත්තරේ 5 වෙනි එක. මේ ඇවිල්ලා ඉන් 42 වෙනි එක. 42 උත්තරේ 5. හදේනේ. හරි. වහා අමාරු ගානක් නෙවෙයි ඒක. පොඩක් කල්පනා කරන දින අර අවසාන කොටස කොහොමද වෙන්නේ කියලා. හරි. නෙමෙයි මේ වීඩියෝ එක නැවත නැවත අහන්න. හරි. පටලව ගන්න එපා නැවත නැවත අහන්න. එතකොට අපිට බලන්න පුළුවන් කොහොමද කියන්නේ. ඔයාලට පැහැදිලි වෙයි කොහොමද කියලා. හරි. තවත් මේකේ මොන හරි ගැටලු සම්බන්ධ මේ කීප තේරුම් නැත්නම් මොන හරි අවුල් මොන හරි තියෙනවා නම් ඔයාලට පැහැදිලි පුළුවන් ප්‍රශ්නයක් නේ. මම ප්‍රශ්න දෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපි ඒකට අනිවාර්යෙන්ම බොඩු උත්තරයක් ලබා දෙන්න. හරි. Facebook පිටුව හරහා සමහර අය අපිට ප්‍රශ්න යොමු කරලා තිබ්බා. අපි ඒවට උත්තර දුන්නා. සමහර අය පොඩක් පරක්කු වෙන්න පුළුවන්. හරි. එතකොට ඒක කලබල වෙන්න එපා. ඒක අනිවාර්යෙන් ලැබෙනවා. මේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් යොමු කරන්න. හරි. වින්සන් සේතු ගානක් හැම ළමයෙක් යොමු කරදව. වින්සන් සේතු පොඩක් අර ධාරි මේ ප්‍රතිරෝධ වින්සන් සේතු ආකාරයටම නිර්මාණය වෙන්නේ නැතුව වෙන ආකාරයට නිර්මාණය කරලා කොහොමද අපි ඒක හදන්නේ කාලක් කියලා. ඒක අපි හදලා දාලා තිබ්බා. ඔබ ඒ වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. එහෙනම් අපි හම්බෙමු 41 වෙනි ප්‍රශ්නෙත් එක්ක 64 වෙනිට ඔබේ YouTube channel එක දරවන්න. හරි. හැමෝටම බුසත්.